අයිබවන් වාසනාවන්ත සුබ දවසක් ඔබ හැම කෙනෙක්ටම පොසොන් පෝයත් එක්ක පිනට දහමට යොමු වුණු හිත තවදුරටත් ඒ වගේම පින් කටයුතු වලට යොමු කරන්න අවස්ථාව ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද දවසේ පාරකීන තාරකා වැඩසටහන අපි ආරම්භ කරන්නේ. ඔබ අදත් අපිත් එක්ක එකතු වෙනවා ඔබේ ජීවිතය ගැන දැනගන්න, ඔබේ අනාගතයේ විසඳ ගත යුතු ගැටලු වලට ඔබ ගත යුතු පියවර මොනවාද කියලා දැනගන්න ජ්‍යොතිෂ්‍ය ඇසුරෙන්. ඔබ විශ්වාස කරන ජ්‍යොතිෂ්‍යයට කොයි විදිහටද ඔබේ ජීවිතවලට මඟ පෙන්වීමක් කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව ඔබ එතුමන්ගෙන් විමසන්න හැම දවසකම වගේ උත්සාහ කරනවා. ඒ හින්දම තමයි අදත් එතුමන් අපිත් එක්ක එකතු වෙන්නේ මේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පීරිස් මහත්මයා. අයිබෝන් එතුමන්ට අද දවසේ අපි කතාබහ ආරම්භ කරන්න මේ විදිහට සූදානම් වෙtti. ඔබ බොහෝ වෙලාවට ඔබේ ජීවිතයේ විවිධ කටයුතු කරද්දී ඔබේ ලග්නය ගැන සැලකිලිමත් වෙනවා වගේම තමයි දවසේ යම් වැඩ කටයුත්තක් කරද්දී සුබ වෙලාවක් තියෙනවද, එහෙමත් නැත්නම් රාහු කාලයක් තියෙනවද මේ දේවල් පිළිබඳව ඔබ වැඩිපුර අවධානය යොමු කරනවා. එහෙනම් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා සුබ මොහොතින් වැඩ කටයුතු ආරම්භ කරන්න ජ්‍යොතිෂ්‍යත් එක්ක ඔබේ ජීවිතවලට අවශ්‍ය මේ මඟ පෙන්වීම, මේ ආශිර්වාදය ළඟා කරගන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පීරිස් මහත්මගෙන් දේවල් දැනගන්න පුළුවන්. දවසේ සුබ වෙලාව, රාහු කාලය, සුබ දිශාව, සුබ වර්ණය, මේ සියලුම කරුණු ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සුබ ආරංචිය තමයි මුලින්ම ඔබට කියන්න තියෙන්නේ ඩයලොග් පාරිභෝගික ඔබට ඒ අවස්ථාව ලැබෙනවා. ඔබ 48:48ට තමයි SMS පණිවිඩයක් යොමු කරන්නට ඕනේ. තිරේ දිස් වෙනවා ඒ පිළිබඳ තොරතුරු. ඔබට ඒ වගේම තවත් අවස්ථාවක් තියෙනවා ඔබේ ලග්නයට අදාළ තොරතුරු දැන කියාගන්න. ඒ ඔබ දන්නවා මේෂ, වෘෂභ, මිථුන ආදී වශයෙන් 1 ඉඳලා 12 වෙනකන් අංක අනුපිළිවෙලක් තියෙනවා. ඒ අංකයේ සටහන් කරලා 48:48ට SMS පණිවිඩයක් යොමු කිරීම හරහා ඔබට ඔබේ ලග්නය ලග්නයට අදාළ තොරතුරුත් දැන කියා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සියලුම කරුණු කාරණා සුබ නැකතින් සුබ මොහොතින් වැඩ කටයුතු ආරම්භ කරන්න ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ජ්‍යොතිෂ්‍ය ආශිර්වාදයත් ඇතිව හින්දම තමයි ආචාර්ය මංජුල පීරිස් මහත්මයා මේ සේවය ඔබට ලබා දෙන්නේ. ඉතින් ඔබට පුළුවන් සුබ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම්, දියුණුව වෙනුවෙන් යමක් කරන්න බලාපොරොත්තු ඉන්නවා නම්, කරන වැඩේ හරියටම කරන්න නේද? තවත් ආශිර්වාදයක් ළඟා කරගනිමින් මේ දේවල් කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔන්න වැඩසටහන ආරම්භයේදීම අපි මේ මතක් කිරීම කරන්නේ. අද කතාබහ ආරම්භ කරන්න අපි සූදානම් වෙද්දී පොරොන්දුවකුත් තියෙනවා නිශ්චිත සිද්ධ කරන්නේ. පොරොන්දුවත් ඉටු කරමින් තමයි කතාබහ ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. මංජුල පිරිස් මහත්මයා, ඔව් පපසරි අපි කිව්වන්නේ කඩවුණු පොරොන්දු දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබට සූදානම් වෙන්න කියලා කිව්වේ අංක විද්‍යාවත් එක්ක බැඳිනු ජීවිත පුවත් ගැන විස්තර දෙන්න. ඒ දේවල් ගැන කතා කිරීමට ප්‍රථම මට හිතුණා පබසරි කියු දෙයට යංගිසි යමක් එකතු කරන්න. අනාදිමත් කාලයක් තිස්සේ මිනිසා පුරුදු පුහුණු වෙලා සිටියේ නැකතේ අසිරිය බලන්න. තමන්ගේ යම් කටයුත්තක් සාර්ථක කර ගැනීමට, ජයග්‍රහණය කර ගැනීමට, තමන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගන්න තීරණ ගන්න අවස්ථාවලදී සුබ නැකතක් රාහු කාලයෙන් තොරව අද දවසට ගැලපෙන සුබ වර්ණයකින් සුබ දිශාවකට ගිහිලා කටයුතු කරන්න. ඒ නිසා හිතුවා අද නව තාක්ෂණයත් එක්ක සමගාමීව ජ්‍යොතිර්විද්‍යාව ගමන් කරනවා. හරියට මිනිසාට ගහට පොත්තමින් පොත්තට ගහක්මින් මේක අද ජනතාව වැළඳගෙන ගොඩක් තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නවා. ඔබට පුළුවන් 48:48ට කෙටි පණිවිඩයක් කියලා. ඔබ මේෂ ලග්නේ නම් අංක 1 දාලා 48:48ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් හෙට උදේ ඉඳන් ඔබගේ ජංගම දුරකථනයට එනවා අද දවසේ සුබ දිශාව, අද දවසේ රාහු කාලය. එතකොට ඔබ බැංකුවේ මුදලක් තැන්පත් කරනවා නම් ඒ සඳහා නැකතක්, ඔබට සුබ ගමනක් පිටත් වෙන්න තියෙනවා නම් ඒ සඳහා නැකතක්, ලියකියුල්ලක් අත්සන් කරන්න තියෙනවා නම් ඒ සඳහා නැකතක් ආදී නැකත් ආදී කරුණු කාරණා කීපයක් සම්බන්ධ කරගෙන ඔබගේ දුරකථනයට පැමිණීමත් සමග ඔබට මේක ගොඩක් මං හිතනවා උදව් උපකාර වෙනවා කියලා ජීවිතේ සාර්ථක කරගන්න. ජීවිතේ සාර්ථක කරගත්ත පුද්ගලයෙක් වශයෙන් මම ඔබට ඒ දේ ලබා දෙන්නේ. මම අසාර්ථක නම් ඔබව අසාර්ථක කරන්න බෑ. මම සාර්ථක නම් මගේ කරපිටින් ගිහිල්ලා ඔබටත් සාර්ථක විය හැකියි. ඉතින් ඒකයි මගේ එකම බලාපොරොත්තු අදිෂ්ඨානය. ඒ නිසා ඔබට පුළුවන් සාර්ථක වෙච්ච පුද්ගලෙක්ගේ පසුපස ඇවිල්ලා ඔබටත් සාර්ථක වෙන්න. ඒ සඳහා
බොහොම පහසුවෙන් තමන්ගේ ජංගම දුරකථනයට මේ ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව වැඩිපුර මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. SMS පණිවිඩයක්, කෙටි පණිවිඩයක් ඔබ යොමු කරන්නට ඕනේ 48 48ට ඔබේ ලග්නයට අදාළ අංකය සඳහන් කරමින්. ඔව් ඔබ ඩයලොග් කලින් ඩයලොග් පාරිභෝගිකයෙක් වශයෙන් ලග්න පලාපල ගෙන්න ගත්ත විදිහමයි වෙනස් වෙන්නේ අංකය විතරයි 48 48. එක්වරක් කුරගා බලන්න නැකත ඇසිරිය. ඊට පසු ඔබට ජීවිතයේ කවදාවත් අහක දාන්න ඉවත දාන්න බැරි වාසනාවක් ගෙන දෙන බව දැනෙයි. එක්වරක් උත්සාහ කරලා බලන්න මගේ වාසනාව ඔබත් උරගාන්න, මගේ සාර්ථකත්වය පසුපස ඔබත් ගමන් කරන්න. අසාර්ථක පුද්ගලයෙකුට මෙහෙම කියන්න බෑ. සාර්ථක පුද්ගලයෙකුට පුළුවන් තව කෙනෙක්ව සාර්ථක කරන්න. ඒකයි මගේ රහස. මාජි පිරිස් මහත්මයා මේ දැන් ඒ සුබ පණිවිඩයත් අපේ ආදරණීය හිතවතුන්ට ලබා දෙද්දී ඔබට මතක නැන්නේද පහුගිය වැඩසටහනකදී ආචාර්ය මංජුල පිරිස් මහත්මයා සඳහන් කරා ඔබේ ජීවිතයේ තොරතුරු දැන කියා ගන්න අංක විද්‍යාව හරහා පුළුවන් කියලා. ඒ හින්දා තමයි ඔබට මේ කොලයක් පෑනක් පොතක් එහෙම ළඟ තියාගෙන ලෑස්ති වෙන්න කියලා කිව්වේ. ඔබේ ජීවිත කතාව කියව ගන්න, ඔබේ අනාගතය ගැන දැන කියා ගන්න, චරිත ලක්ෂණ විග්‍රහ කර ගන්න උනත් පුළුවන් මේ ශාස්ත්‍රය හරහා. අපි හින්දා මංජුල පිරිස් මහත්මයා මේ හොඳයි නේද මේ වෙලාව අපිට ඒ වෙනුවෙන්. අත්තටම හොඳයි පවසරේ. මේ අංක විද්‍යාව කියන්නේ අක්ෂර විද්‍යාව කියලා කියන්නේ අපිට අරුම පුදුම දෙයක් නෙමෙයි. අපිට හරි හුරු පුරුදුයි. අපිට ඕනෑම දරුවෙකුට තමන්ගේ මොන්ටිසෝරි එක නැත්නම් තමන්ගේ පෙර පාසලේ ඉඳන්ම තමන්ගේ ගුරුතුමිය කියලා දෙනවා මේ අංක ගැන. අංක එක, අංක දෙක, සමහර වෙලාවට එක එක ඇට වර්ග අතට දීලා වට්ටක් ඇට එක එක ඇට වර්ග දීලා අපිට පුංචි කාලේදී පුරුදු පුහුණු කරා අංක 1 2 3 4. ඒ වගේම A B C D E F ඉංග්‍රීසි අක්ෂර. ඒ නිසා අපිට මේ අංක සහ අක්ෂර අලුත් දෙයක් නෙමෙයි. දැන් බලන්න අපිට ලියන්න පුළුවන් ලක්ෂේ, දස ලක්ෂේ. අපිට ඉංග්‍රීසියෙන් කියොත් මිලියනය, බිලියනය. අපිට කෝටි, ප්‍රකෝටි ගණන් අංකවලින් ලියන්න පුළුවන්. ඒ මොන සෙල්ලම දැම්මත් අපි මේ සියලු සෙල්ලම් දාන්නේ අංක 1 සිට අංක 9 කියන ඉලක්කන් 9 ඇතුලේ. අංක 1 ඉඳන් අංක 9යි බිඳුවයි ගත්තම මේ ඇතුලේ තමයි අපි ඔය ඔක්කොම සෙල්ලම් දාන්නේ. පරිගණක තාක්ෂණයත් අජටාකාස තාක්ෂණයත් මේ ඔක්කොම කැටි වෙනවා මේ අංක විද්‍යාවත් එක්ක. එතකොට මේ අංක විද්‍යා දැන් මේක ගැන මේ විදිහට කතා කරොත් ද්‍රවිඩ ජනතාව සහ තෙලුඟු ජනතාව භාර්තීයන් මේ අංක සහ අක්ෂර කියන විද්‍යාවෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නවා. භාර්තයේ පුස්කොළ පොත්වල එය ඉතා මැනවින් සඳහන් කරලා තියෙනවා. එහි පුස්තකාලවල තියෙනවා. ද්‍රවිඩ දරුවෙක් උපත ලැබුවම ඒ දරුවාගේ ජීවන පුවත්, චරිත ලක්ෂණ, යුග දිවිය, පුද්ගලයාගේ අනාගත අධ්‍යාපනය ආදී කරුණුකාරණාවලදී ඒ අය ජ්‍යොතිර්විද්‍යාව වගේම අංක විද්‍යාවටත් මුල් තැන දෙනවා. අංක සහ අක්ෂර කියන්නේ අපේ ජීවිතයට හුරු පුරුදු, අපගේ ජීවිත වාසනාවන්ත කරගන්න අපිට ලැබිච්ච දායාදයක්. ස්වප්ත කියන්නේ හත. ස්වප්ත පඬිවරුන් විසින් අපිට දායාද කළ මහඟු ශාස්ත්‍රයක්. කෝටි ගාණක් ජනතාව ලෝකෙ හිටියත් මේ සියලු දෙනා අංක 9ට බෙදෙනවා. ශ්‍රී ලංකාවේ ගත්තත් මිලියන 22ක් 23ක් ඉන්න ජනතාව අංක 9ක් ඇතුලේ බෙදෙනවා. අංක 1ට කොටසක්, අංක 2ට කොටසක්, අංක 3ට කොටසක් ආදී වශයෙන් අංක 9ට මේ සියලුම ජනතාව බෙදෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ පංච භූතයන් ගේ බෙදීම වගේම මේ අංක සහ අක්ෂර අතරත් මේ විදිහට සිදුවීමක් සිද්ධ වෙනවා. අපිට පුළුවන් දැන් අපි ඔබට දෙනවා මේ අංක සහ අක්ෂරයන් වලට එළ යෙදෙන අගයන් A B C D E F G H I J. ඒ වලට තියෙන අගය මොකද්ද, B වලට තියෙන අගය මොකද්ද කියලා විස්තර දැන් මම වැඩසටහන මැදදී ඔබට ලබා දෙනවා. ඔබට පොතේ සටහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ඔබගේ දෙමව්පියන් ඔබට යෙදුව නම මේ වාසගමත් එක්ක නෙමෙයි මම කියන්නේ. ඔබට යෙදිලා තියෙන නම, ඔබට දෙමෝපියන් විසින් තිබ්බ නමට එන අක්ෂරයන් ඉංග්‍රීසියෙන් හරියට ලියලා
ඒ බමදින අගයන් එකතු කරලා ඔබට බලාගන්න විදිය කියලා දෙනවා. එපමණක් නෙමෙයි. ඒ සඳහා ඔබට එදිනෙදා තමන්ගේ ජීවිතයට ඇති වුණා වූ ගැටලු निराකරණය කරගන්න ඕනෑම පුද්ගලයෙක් බලාපොරොත්තු වෙන්නේ හෙට දවස වාසනාවන්ත කරගන්න. තමන්ට තිබෙන ගැටලුවක් निराකරණය කරගන්න. මානසික සුවතාවයක් ඇති කරගන්න. ඒ සඳහා අංක විද්‍යාව ඇසුරෙන් බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරගන්නේ කොහොමද කියන වගත් අද කියලා දෙනවා. ඔබ එය ඒ විදිහේ මම කියන ආකාරයට කරලා බලන්න ඊට පස්සේ ඔබට ලැබෙයි සැනසීම. හැබැයි හැම 90%ක් විතරයි. ඔබ අංක 1න් උපත ලැබුවා නම් ඔබව අයිති වෙන්නේ සූර්ය අධිරාජයාගේ හෙවත් සූර්යාගේ සූර්යා නැත්නම් ග්‍රහලෝවේ පියාට තමයි අංක 1 අයිති වෙන්නේ. ඒ සූර්යාගේ දරුවන් විදිහට තමයි ඔබව අපි සඳහන් කරන්නේ අංක 1න් ඉපදුනා නම්. අංක 1න් ඉපදුනාද කියන එක හොයාගන්න විදිය සරලව කියලා දෙන්නම් ඉවසන්න. අංක 2න් ඉපදුනා නම් සඳ දරුවන් සඳුගේ දරුවන් සඳු අධිරාජ්‍ය මහේෂිකාවගේ ආකර්ෂණීය තමයි පුද්ගලයාට වැඩි ලැබෙන්නේ. අංක 3න් ඉපදුනා නම් ගුරු අධිරාජයා හෙවත් සූර්යාගේ අග්‍රමාත්‍යවරයා විදිහට තමයි සඳහන් වෙන්නේ. එහෙනම් ඔබ ගුරුගේ පාලනයට අංක 3න් ඉපදුනා නම් නතු වෙනවා. අංක 4 ඔබට හිමිනම් ඔබගේ නමට අනුව රාහු අධිරාජයා සූර්යාගේ අන්තප්පුර වාසී බිසවගේ පුත්‍රයා වෙනවා රාහු. මතකනේ රාහු අධිරාජයා සූර්යාගේ අන්තප්පුර පුරවාසී බිසවගේ පුත්‍රයා. අංක 5 වෙන්නේ බුදට. බුද කියන්නේ බුදු අධිරාජයා මහේෂිකාව වූ සඳුගේ පුත්‍රයා. සඳුගේ පුතා මෙයා. එහෙනම් ඔබ අංක 5 හිමිනම් ඔබට ඔබ බුදගේ දරුවෙක්. අංක 6 සිකුරු අධිරාජයාගේ අන්තප්පුර වාසී බිසවස අධිරාජයාගේ මහා භාණ්ඩාගාරය ලෙස තමයි සඳහන් වෙන්නේ අංක 6. ඒ සිකුරා. එතකොට අංක 7 කේතු සූර්ය දිවි රාජයාගේ පූජනීය ස්ථානයේ හෙවත් දෙව් මැදුර අධිපතියා. කේතුට තමයි ඔබ අංක 7න් ඉපදුනා නම් ඔබ හිමි වෙන්නේ. අංක 8 සෙනසුරුට තමයි අයිති වෙන්නේ. සෙනසුරේව සනි විපක්ෂ නායකයා ලෙස තමයි හැමතිස්සෙම හඳුන්වන්නේ. අංක 9න් ඉපදුනා නම් කුජගේ දරුවන්. කුජ කියන්නේ අඟහරු සූර්ය දිවි රාජයාගේ මහා සෙම්පති හෙවත් යුද නායකයා. මෙන්න මේ අංකවලින් ඉපදිච්ච අය හිමි වෙනවා මෙන්න මේ ග්‍රහතරුවලට, මේ ග්‍රහ බලපෑම් වලට. එතකොට අපි දැන් කියලා දෙනවා ඔබ කුමන අංකයෙන් ඉපදුනාද කියන එක සොයාගන්න විදිය. ඔබ අපි හිතමුකෝ අංක 1, ඔබට උරුම වෙලා තියෙන්නේ මේ මම කියන ශාස්ත්‍රය අනුව අංක 1. ඔබට බැබෙලෙන ජීවිතයකට උරුමකම් කියන අවංකව කටයුතු කරන ඒ වගේම සුවපහසු ජීවිතයක් ගත කරන්නට වාසනාව උදා වෙන, ලෝභකම අතහැර වියදම් කර යම්කිසි දියුණුවක් ලබන, පටන්ගත් කිසි කාර්යයක් මග නතර නොකර කටයුතු කරන්නා පුද්ගලයෙක් වෙනවා අංක 1න් ඉපදුනා නම්. ඒ ගැනත් විස්තර දෙනවා. දැන් ඔබ මග බලාගෙන ඉන්නවා ඇතිනේ. දැන් මේ අංක පිළිබඳව සඳහන් කරද්දී මේ තමන්ට හිමි අංකය මොකක්ද කියලා නේ මංජුර පිරිස් මහත්මා අංක 1, 2, 3 ආදී වශයෙන් සඳහන් කරා. මේ තමන්ගේ අංකය මොකද්ද මේ කාරණාව පිළිබඳවත් ඔබ දැනගන්න කැමැත්තෙන් ඉන්නේ. ඒවට අදාළ වෙන මේ චරිත ලක්ෂණ කියන්නේ අපි ඒ ගැනත් සඳහන් කරමු මංජුර පිරිස් මහත්මා. ඒක පැහැදිලි වේවි. එතකොට කොහොමද තමන්ට හිමි අංකය අපි හඳුනාගන්නේ කියලා. එතකොට ඔබ දැන් ලියා ගන්න ඕන ඉංග්‍රීසි අක්ෂරයන් ABCDEFGHIJKLMNOPQRXTUVWXYZ දැන් ලියවනේ. ඔබ ඒ කියන අක්ෂරය ඒ කියන අක්ෂරය යටින් දාගන්න අංක 1, B කියන අක්ෂරය යටින් දාගන්න අංක 2, C කියන අක්ෂරය යටින් දාගන්න අංක 3, D වල අගය අංක 4, ඊ වල අගය අංක 5, F අංක 8, G අංක 3, H 5 මේ අගයන්, I 1, J වල අගය 1, K වල අගය 2, L වල අගය 3, M වල අගය 4, N වල අගය 5, O වල අගය 7,
P වලාගේ 8 Q වලාගේ 1 R වලාගේ 2 S වලාගේ 3 T වලාගේ 4 U වල අගය 6 V වලාගේ 6 W වලාගේ 6 X වලාගේ 5 Y වලාගේ 1 Z වලාගේ 7 හොඳයි දැන් මංජුරි පිරිස්මත් මේ විදිහට සඳහන් කරද්දී ඔබට දැන් දැක බලා ගන්න පුළුවන් අපි ඒදත් පෙන්නනවා ඒ තොරතුරු ඔබට අංක පිළිවෙලින් සඳහන් කරගෙන යන්න තියෙන්නේ A to Z අපි ලියන්නේ A B C D ආදි වශයෙන් ඔබ ඉංග්‍රීසි අක්ෂර ටික සටහන් කරගන්න ඊට අදාළව මේ තිරයේ දිස් වෙන විදිහට මේ අංක සඳහන් කරගන්න ඔබට අවස්ථාව තියෙනවා ඒ අංක අනුසාරයෙන් තමයි ඔබට හිමි අංකය ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඔබට තිරයේ දිස් වෙනවා දැන් එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් A අක්ෂරයේ තිබුත් අංක 1 B අක්ෂරයේ තිබුත් අංක 2 ආදී වශයෙන් මේ පිළිවෙලට යන්නේ A අක්ෂරයේ ඉඳන් Z අක්ෂරය දක්වා මංජුල පිරිස් මහත්මයා සඳහන් කරපු විදිහට. ඔව් පබසරි එතකොට අපි බලමු දැන් ඔය ඇසුරෙන් රෝසා. රෝසා කියන්නේ ඉස්සර ජපානින් ලංකාවට ආපු බස් එකක් වාහනයක්. රෝසා කියන්නේ R O S A. රෝසා. R වලාගේ 2, O වලාගේ 7, S වලාගේ 3, A වලාගේ 1. එතකොට දෙකයි හතයි තුනයි එකයි එකට එකතු කරාම එනවා අපිට අංක 13. මේ උදාහරණයක්. අංක 13ක් අපිට නැති නිසා අංක 9යිනේ තියෙන්නේ. අපි ඒ දෙකත් ආපහු එකතු කරනවා. 13 කියන්නේ 1යි 3යි. එකතු කරාම අංක 4. අංක 4. රෝසා කියන බස් එක අංක 4ට තමයි නතු වෙලා තිබුණේ. එතකොට මේ සාමාන්‍යයෙන් ජපනිස් අය ජපන් ජාතිකයන් මේ අංක 13ට හරි කැමතියි. මොකද ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික සහ කාර්මික දේවල් නිපදවීමට අංක 13 ගොඩක් ඒගොල්ලන්ට වාසනාව ගෙන දෙනවා කියලා තමයි හිතන්නේ. ඒගොල්ලෝ එක එක තියෙන ඔබ අහලා ඇති ගිටාර්, ඕගන් තියෙනවා යමහා. යමහා කියලා ගත්තම Y1, A1, M4, A1, H5, A1. එකතුව 1යි 1යි 4යි 1යි 5යි 1යි අංක 13යි. බලන්න ශ්‍රී ලංකාව අපිට ලංකාව කියන්නේ වසර 5කට 7කට 10කට සැරයක් ලොකු කරදරයක් වෙන රටක්නේ බලන්න අයිති වෙන්නේ S S SRI ශ්‍රී අං S වලට අගය 3යි R වලට 2යි I වලට 1යි ලංකා L වලට 3යි A වලට 1යි N වලට 5යි K වලට 2යි A වලට 1යි මුළු එකතුව 18යි 8යි 1යි 9යි කාටද අයිති වෙන්නේ 9යි අඟහරුට රෝමය යුද දෙවියට ග්‍රහලෝයේ සෙම්පතියට හැම තිස්සෙම මොනවද වෙන්නේ කියන්නත් බෑනේ ඔය වචනේ මොනවද වෙන්නේ ඉතින් ඒ නිසා ඔබට පුළුවන් ඔබගේ නම ලියලා ඉංග්‍රීසියෙන් ඒ අක්ෂරයන් වල අගේ යටින් සටහන් කරගෙන ඔබට ඒ එකතු කරලා ඔබගේ අංකයට ඔබගේ නමට එන අංකය ගන්න අපි 14 આવොත් 4යි 1යි 5යි 20 આવොත් බිංදුව කපා හරිනවා 2 මොකද අංක 1 සිට 9 අංක 10 આવොත් බිංදුව කපා හරිනවා 1 අංක 16 આવොත් 6යි 1යි 7 ඒ විදිහට කුඩා අංකයට එකතු කරගත්තම ඔබ දන්නවා මගේ නමට අනුව මට හිමි අංකය දැන් ඔබ ඔබේ නමට හිමි අංකය තෝරා ගත්තාම හඳුනා ගත්තාම ඔබට මංජුල පීරිස් මහත්මයා කියන දැන් එක් එක් අංකයට අදාළව ඒ තියෙන මේ තොරතුරු ඔබට දැනගන්න පුළුවන් ගති ලක්ෂණ වේවා එමත් නැත්නම් විවිධ චරිත ලක්ෂණ වේවා මේ දේවල් හඳුනා ගන්න පුළුවන් දැන් ඔබ බලාගෙන ඉන්න වෙති මේ අපි සතියේ ලග්න පලාපල කියන්නේ නැද්ද අද කියලා නේ කියනවා සතියේ ලග්න පලාපල වලටත් අපි අවධානය යොමු කරනවා මේ ඒ මැද්දේම තමයි මේ තොරතුරුත් අපි ඔබ වෙනුවෙන් ගෙනවිත් දෙන්නේ අපි මුලින් මංජුල පීරිස් මහත්මයා මේ අංක කීපයක් පැහැදිලි කරලා ඉන්නවද ලග්න පලාපල වලට ගිහිල්ලා මේ මුද කොහොමද කරන්න හොඳ අපි ලග්න පලාපල යන අතරේ ඔබට මේ අංක විද්‍යාව සම්බන්ධව අක්ෂර විද්‍යාව සම්බන්ධව තව තවත් තොරතුරු ලබා දෙන්න. හොඳයි. එහෙනම් දැන් ඔබ ඔබේ අංකය හඳුනාගෙන ඉන්නේ නේද? ඔබේ අංකය හඳුනාගෙන මේ තොරතුරු අපි කියනකම් මග බලාගෙන ඉන්නේ කියන කාරණාව අපි දන්නවා. අපි සතියේ ලග්න පලාපල විමසලා ඉමු. ඒ අතරමැද්දේ මංජුල පීරිස් මහත්මයා ඔබට සඳහන් කරાવી ඔබේට හිමි අංකය වෙනුවෙන් ඔබේ ගති ලක්ෂණ කොහොමද කියලා. හින්දා අපි සතියේ ලග්න පලාපල වලට යමු එහෙනම්. ඔව්. පවසරි එතකොට අද මේ සතිය මේස රැසෙන් උපත ලැබුව ඔබට ඔබගේ ග්‍රහලෝයේ මහේසිකාව භාග්‍යස්ථානයේ නැත්තම් නම වෙන්නේ ගෝචර වීමෙන් ආරම්භ මේ සතිය සුබ සතියක්. මොකද මේ සතිය ඔබ යම්කිසි විඩාබර පුද්ගලයෙක් නම් ටිකක් විතර වෙහෙස මහන්සි විඩාව නිමා වෙලා
පොඩි මානසික සුවකින් කාලය ගත කරන්න අවස්ථාව ලැබෙන සුබ සතියක්. සතිය ආරම්භයේදීම ඔබට යම්කිසි මිතු දමක් හදිසියේ හමු වෙන පුද්ගලෙක් වෙන්න පුළුවන්, කලින් ඇසුරු කර පුද්ගලෙක් වෙන්න පුළුවන්, අතරමකදී හමු වෙන කෙනෙක් වෙන්න පුළුවන්, නව මිතු දමක් ගොඩ නැගෙන ලකුණු. එසේත් නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගේ හමුවීමක් සිතට සතුට ගෙන දෙන බවක් ඇති වෙන බවක් පෙන්වන කරන සතියක්. සතිය මැද භාගයේ ටිකක් අනපේක්ෂිත සිදුවීම් පෙන්නනවා. ඒ නිසා ඔබ හැමතිස්සෙම මේ කොතනද ඉන්නේ, මොනවද කරන්නේ, අතේ පයේ මොනවද තියෙන්නේ, මොනවද රැගෙන යන්නේ, කොහෙද මේ යන්නේ, මොනවටද යන්නේ, කොයි වෙලාවටද යන්නේ ආදී වශයෙන් තමන් තමන් ගැන හරි සැලකිලිමත් වෙන්න ඕන. දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා එහෙම සැලකිලිමත් කමක් නැහැ. යනවා, අතේ බෑග් එකක් තියෙනවා, එයා දන්නේත් නැහැ මේ බෑග් එකක් අරගෙන යන්නේ කියලා. ඒත් යනවා. සැලකිලිමත් කමක් නැහැ. අර සමහර වෙලාවට තමන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා තමන්ගේ පොකට් එකට විදලා ඒත් තමන් දන්නේ නැහැ ඔහේ යනවා. ගිහිල්ලා වාඩි වෙලා මල්ලි ප්ලේන් ටිකක් දාන්න කියලා හෝටලයකට ගිහිල්ලා වාඩි වෙලා තේක බීලා පොකට්ටුව ගන්න යනකොට තමයි සවුත් වෙන්නේ. ඊට පස්සේ එතන බිල ගෙවන්න බැරුව හොරෙකුත් වෙන්න පුළුවන්. මේ නිසා ඔබ මේ සතිය විශේෂයෙන්ම හරි කල්පනාකාරීව කටයුතු කරන්න කියන එකයි මේ නොකිය කියන්නේ. තමන් වටිනා දෙයක් රැගෙන යනවා නම් තැනකින් තවත් තැනකට ඒ වටිනා දෙය අපි හිතමු ඔබ අරන් යන්නේ කිලෝමීටර් 10ක් ඈතට. හරි කල්පනාකාරී වෙන්න ඔබගේ පොකට්ටුවත් ඒ අරගෙන යන භාණ්ඩය නිතර බලන්න ළඟ තියෙනවාද, සුරක්ෂිතද කියලා ගියොත් ඔබට ඒ කරදර වලින් දුරු වෙලා ඉදිරිය ජය ගන්න පුළුවන්. සතියග සුබයි, මල් හතයි, ව්‍යාපාර වලට කදිමයි, මොනරු ඇසිවසි කරන දේවල් සාර්ථකයි, හොඳටම හොඳයි. මේ සැරසෙන් උපත ලැබූ ඔබගේ සතිය ආරම්භයේදී ලැබෙන පන්නරය ඔබගේ සතියග ඔබට වාසනාවන්ත කරගන්නට හේතු වෙනවා. අර ඕනෑම පුද්ගලයෙක් ජීවිතයේදී යම් යම් දේවල් වලින් පරිණත වෙන්න ඕන, වැරදෙන්න ඕන, පාඩම් ඉගෙන ගන්න ඕන, මඩ කන්න ඕන. එතකොට තමයි එවැනි වූ දේවල් වලට හිඩස් නොතියා ජීවිතේ ගත කරන්න ගමන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් පබසරි මං කැමති මට මඩ ගහනවට. මොකද ඒ තුලින් මම ප්‍රසිද්ධියකුත් ලබනවා. මට වැරදිච්ච තැනක් මම හෙට දවසේ වරදින් නැති වෙන්න හදා ගන්නවා. ඒ වගේ කෙනෙකුට වරදින් නැතුව කෙනෙකුට වැරදින්නේ නැතුව වැරදි හදා ගන්න බෑ. මේ ලෝකයේ කිසිම වැරද්දක් නොකරන 100%ක් හරි කියන පුද්ගලයෝ ලෝකේ නැහැ. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනාකාරීව කටයුතු කරුවොත් අපගේ ජීවිතේ අර දාම්මිත්තට දාම් බෝඩ් එකේ දාම් යන්න බැරි වෙන විදිහට අපිටත් පුළුවන් ඉත්තු මෙහාට එහාට ඇදලා විට්ටු දාගෙන සමාජයේ ජීවත් වෙන්න. අද සමාජයේ ඉස්සරට වඩා නපුරුයි. වපරැහෙන් බලන්නේ අනිකා පරයා පාගලා අනිත් කෙනා නැගිටින් උත්සාහ ගන්න යුගයක්, කාලයක්. එහෙමනේ ඌ කාලයක තමන් ජීවත් වෙන්න ඕන ක්‍රමවේදය, තමන් ජීවත් වෙන්න ඕන විදිය දැන ගමන ගියා නම් සාර්ථකයි. ඔබට මෙතෙක් යම්කිසි ගෙවා ගන්න බැරි වුණු ණය මුදලක්, තමන්ගේ උමනා කරන රාජකාරියක් වෙනුවෙන් මුදලක් සොයා ගන්න බැරුව සිටියානම් ඒ සඳහා අත් දෙක බැඳගෙන බලන් ඉඳලා නෙමෙයි, කැප වුණා නම් මහන්සි වුණා නම් මේ සතියේ සඳහා අවස්ථාව ලැබෙනවා සාතිකයි. කොහොමද දනු වෘෂබෙට වෘෂබ රසෙන් උපත ලැබූ ඔබගේ මේ සතිය පාඩම් පිට පාඩම්, ඉගෙන ගන්න ලැබෙන්නෙම පාඩම්. කන්න ගියත්, බොන්න ගියත්, අඳින්න ගියත්, පළඳින්න ගියත්, ඇවිදින්න ගියත්, ගමනක් ගියත් ඒ හැම මොහොතකම ඉගෙන ගන්නවා පාඩමක්. හිතාගන්න බැරි උසකින් බහින්න ගිහිල්ලා කකුල පෙරලෙන්න පුළුවන්. ඉගෙන ගන්න නැද්ද පාඩමක්? ඊළඟ දවසේ පයි එච්චර උඩකින් බහින්නේ නැහැ නේ.
තව කෙනෙක් වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා කතා ඒ එයා අරයාගේ පැත්ත ගත්තොත් කොහොමද ඒක කරන්නේ නේ ඒ වරද ආපහු ඒ වගේ ඔබ යම් දෙයකින් පාඩම් ගෙනගෙන මට්ටු වෙන සතියක් සැප පහසුව තිබුණත් කන්ට බොන්ට තිබුණත් දැනින්නේ සුවතාවයක් ඒ වගේම තමයි යම්කිසි ගැඹුරු දෙයක් ඉගෙන ගන්න යම්කිසි දෙයක් පරිශීලනය කරන්න පොතපතක් යම්කිසි සොයා ගැනීමක් කරා යන්න අන්න අවස්ථාව ලැබෙනවා මේ සතියේ ඒ සඳහා ඔබ ඉගෙන ගන්න දුවා දරුවෙක් නම් කැණීම් කටයුතු කරන කෙනෙක් නම් විද්‍යාඥයෙක් නම් ගුරුවරයෙක් නම් මේ වෘෂභ ලග්නයෙන් ඉපදුනා නම් සතිය ඒ වගේ දෙයකට උනන්දු වීම තුළ ඔබට සොයාගෙන යන්න පුළුවන් වෙනවා නොදකපු පැතිකඩක් වෘෂභයෙන් උපත ලැබූ ඔබගේ සතියේ අග මල් හතයි බඹරේ වැල්ලෙත් කැරකෙයි ප්‍රශංසා කාගෙත් ගෞරවය ආදරේ නොමදව ලැබෙනවා ආර්ථිකේ ශක්තිමත් වෙනවා දියුණුවේ මාර්ග විවර වෙනවා කරන දේවල් සාර්ථක වෙනවා ඔබ ඉහළට නගිනවා හොඳයි උතාම වාසනාවන්ත කාල පරිච්ඡේදයක් උදා වෙනවා මේ මොකද්ද වෘෂභ රැසෙන් උපත ලැබුවොත් මිතුනට කොහොමද මිතුන රැසෙන් උපත ලැබුව ඔබට සැප පහසු නිින්දා සමහර විටක තමන් නිදන තැන වෙනස් වෙන්න පුළුවන් 3 ස්ටාර් 4 ස්ටාර් 5 ස්ටාර් තරු තුන තරු හතරේ තරු පහේ තැනක ඉන්නත් පුළුවන් නෑද ගෙදරකට ගිහිල්ලා ඒගොල්ලෝ ඉස්සරහා කාමරේ හොඳට සුද්ධ පවිත්‍ර කරලා දෙනවා එදා රැට ස්ටෙලා තමු වෙලා කට්ටියත් එක්ක එකතු වෙලා නිදා ගන්නවා සුන්දර නිින්දක් හිරු නළු උදා වෙනකොට තමයි දන්නේ රැය පහන් වෙලා කියලා මෙවිනි රැයක් තවත් ලැබෙනවා නම් මිතුරෙන් උපත ලැබූ ඔබට සතිය සුබයි සතියේ මැද අර නොපවතින කයට පවතින ඖෂධ වගේම සරසර දේවල් කෑවම සරසර දේවල් බිව්වම එහි විපාකය බඩ දන්න ගන්න සෞඛ්‍ය පිරිහෙන තත්ත්වයකට පත් වෙන්න පුළුවන් ඔබව. ඒ නිසා දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වග දැන ගමන යනු දැන බොනු දැන කනු අය වගේ ඔබ ගන්නේ මොනවද බොන්නේ මොනවද කියලා දැනගෙන කටයුතු කරේ නැත්නම් උදරාබාධ සෞඛ්‍ය පිරිහීම කොලෙස්ටරෝල් වැඩිවීම ආදී යම් යම් ප්‍රශ්න වලට සති මැද මැදි වෙන්න පුළුවන් මිතුන රැසෙන් උපත ලැබුව ඔබගේ සතිය. සතියග කොහමද? සතියග හොඳයි. කලින් කළ වැඩකට ප්‍රශංසා ගෞරව. බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක්ගේ ඇසුරත් ආදරයත් කරුණාවත් ලබන්න පුළුවන්. ආගමික ස්ථානයකට ආගමික වතාවත්තකට යම්කිසි බණ පදයකට බණ පොතකට යම්කිසි කටයුත්තකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන් බොහෝ දුරට කීප දෙනෙකුට මිතුන රසෙන් ඉපදුණු. දුර බැහැර ගමන්, හදිසි ගමන්, කෙටි ගමන් යෙදෙයි. සතිය සුබයි, සතිය අග නම් හොඳයි. නැඹලුව මේ ලග්න තුනටම ආවේ සතිය අග හොඳයි කියලා. මාත් මේ කලින් බලාගෙන ආවේ නෑ. මනසෙන් මම මේ කියන්නේ. හදාගෙන. ඒ නිසා බලන් ගියාම මේෂවසව මිතුන ලග්න තුනටම සතිය අග තමයි ගොඩක් හොඳ. සත්‍ය මුල් කාලයේදී බොහොම ධර්මයෙන් තමන්ගේ ආගමනුකූල වතාවත්ව නිරතව බොහොම පරිස්සමෙන් ගමන යන කටකෙට කොහොමද කටක රැසෙන් උපත ලැබූ ඔබගේ සතිය සුබයි අන්න සතිය සුබයි කියලා ආවා සතිය ආරම්භයේ සුබයි ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ පොයත් ඊයේ පෙරදී යෙදුණු නිසා ඒගොල්ලෝ නිවාඩුවටත් එක්ක මල්ලි බලන්න එනවා කියලා ගමට ලහි ලහියේ
මකුණු දැල් කඩලා ලහි ලහියේ දෝසි ටිකක් කපනවා. එන මල්ලේ අණ්ඩිට තේ ටිකක් බොන්න දෙනකොට දෝසි කෑල්ලක් දෙන්න. තා අපි ගැන මොනව හිතාද දන්නේ. අපි පිළිවෙලක් නැහැ කියලා ඒගොල්ලෝ කතා වෙවියයි. ඔය අපි දන්නේ නැහැ නේ පොඩ්ඩ. ඔයාවට පස්සේ ඔක්කොම හොයාගෙන යයි අපේ ගෙදර දේවල් කියලා. දැන් මේ දඩබඩ ගාලා ගෙදර ඔක්කොම සුද්ධ පවිත්‍ර කරනවා මල්ලියනවට. ඊට පස්සේ ඉතින් අද හරි ගෙදර එක්තරා විදියක ප්‍රිය සම්භාෂණයක් වගේ දැන් හවස් වෙනකොට ඇයිගොල්ලෝ ඇවිල්ලා ආගත නාගත කියවන ජොසපින්ට දැන් මොකද මල්ලියේ තාමත් ඒ වගේම උපදූපෝ වෙනවද ගම පුරා. අම්බෝ මට මතකයි ඒ කාලේ ගහ දියා බල්ලා ගියා විතරයි පොල් ගෙඩිය වැටුණානේ. පැහෙන්න හම්බුනේ නැහැ ගෙඩියට. ඒ වගේ ඕපාදූප කතා කර රැය දැනින්නේ නැතුව කාලය ගත වෙනවා. කටකින් උපත ලැබූ ඔබට ඉතාමත්ම වාසනාවන්තයි. අනපේක්ෂිත සිදුවීම් මැද අමුතු තාලේ සතියක් විදිහට සතිය ගත වෙන්න පටන් ගන්නවා. හදිසි ගමන් දුර බැහැර ගමන් යනවා. අලුත් පරිසරයක් දකිනවා. කවුළු නාද ඇහෙනවා. අලුත් වටපිටාවක් දකින්න ලැබෙනවා. එතකොට මේ බොහොම සුබ සතියක් පෙර නිමිති සති අග ටිකක් කනගාටුදායකයි. බලන්න මේ දෛවය කොයිතරම් අපිට සර්දම් කරනවද කියලා. කටක ලක්නෙට සති අග නරකයි. තමන්ගේ දුවා පුතා සමග දුර බැහැර ගමනක් ගියාට විනෝද චාරිකාවක් ගියාට අනුරාධපුරේ ගියාට තිසා වැවේ අර වැවේ මේ වැවේ නාන්න යන්න එපා පුතෝ. ගැඹුර දන්නේ නැති තැන්වල නාන්න ගිහිල්ලා නඩෙන් එක්කෙනෙක් මග දාලා එන්න වුණොත් කොයිතරම් කනගාටුවක්ද. ඒ නිසා මේ තියෙන ඕන්තරම් ටැප් ෂවර් නැත්තම් බැරිම නම් ගොඩ නාගන්න බාල්දියක් අරගෙන ගැඹුර නොදෙන දියේ ගිහින් අනුතුරට පත් වෙන්න එපා. කටකල ලක්නෙන් උපන් ඔබගේ සතිය අග බොහොම ප්‍රවේසම් වෙන්න. රිය වේගෙන් පදවන්න එපා. අනුතුරුදායකයි නීති තදයි. ඉරි කපන්න එපා. හරි මාර්ගේ යන්න. දකුණට හරවනවා නම් උතුරෙන් ගිහලා දකුණට දාන්න එපා. අරන් යන්න පුළුවන් හොඳ දඩකොලයක් බඩ පිරෙන්න. කොහොමද සිංහට? මොයිස්ටර් පිරිස්මත්ම ඊට කලින් අපි කෙටි විරාමයක් අරගෙනෙමු. අපිත් එක්ක එකතුලා ඉන්න හිතවතුන් සතියේ ලග්න පලාපල විමසන්න බලාගෙන ඉන්නවා වගේම දැන් ඔබ බලාගෙන ඉන්නේ නේද ඔබේ නමට හිමි අංකයක් දැන් තෝරගෙන ඉන්නේ. අපි ඒ ගැන තොරතුරු කියන සූදානම් රැඳිලා ඉන්න අපිත් එක්ක විරාමයක් අරගෙනයි අපි ඔබත් එක්ක එකතු වෙන්නේ නැවත. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ වෙනුවෙන් අපේ සතියේ ලග්න පලාපල විමසමින් හිටියේ මංජුල පිරිස්මත්ම අපි සිංහ රැසට කොහොමද කියලා දැනගනිමු. ඔපවසරි සිංහ රැසෙන් උපත ලැබූ ඔබගේ සතිය ආරම්භ වෙන්නේ අතබිට සරු වෙනවා සෞඛ්‍ය පිරිහෙනවා. රජෙක්ුණත් රජිනක්ුණත් වැඩක් නෑඩු ලෙඩෙක්ුණොත්. ඒ නිසා ඔබ ආර්ථිකයේ ශක්තිමත් වුණාට ලෙඩෙක් වෙන්න පුළුවන් අද දවසේ කන බොන දේවල් නිසා. දන්නේ නැති ආහාර ගන්න එපා. දන්නේ නැති ආහාර අරගෙන ලෙඩ වෙන්න එපා. හොඳ හොඳ ක්‍රියාවලි වලට සහභාගි වෙන්නට අවස්ථාව ලැබුණාට එතනින් තමාට උරුම විය යුතු හිමි විය යුතු අගයන් ආදරය ලැබුණද කියන සැකය තියෙනවා. සිංහයෙන් උපත ලැබූ ඔබට සතිය සුබයි. සති මැද අමුත්තන්ගේ පැමිණීමක් පෙන්වයි. අමුත්තෙක් හමු වෙයි. අමුත්තෙන්ගෙන් ඇමතුමක් ලැබෙයි. ඒ තුලින් යම්කිසි සතුටක් හිමි වෙයි. ආරෝග්‍ය පරමාලාභ උතුම් ලාභේ නිරෝගීකම වගේම තමන්ගේ ඥාතියෙක් හිතමිත්‍රයෙක් අසල්වැසියෙකුට නැත්තම් දුරකථනයෙන් හරි යම්කිසි ප්‍රතිකාරයක් යම්කිසි බරපැනක් යම්කිසි සේවයක් යම්කිසි සහනයක් සලස්සන්නට පුළුවන් බවක් පෙන්눔 කරනවා සිංහ රැසෙන් උපත ලැබුව ඔබට මේ සතිය. ඔබට පුළුවන් රෝගියෙක් වෙනුවෙන් ඒ වගේ වචනකින් හරි හිතසුවපත් කරන්න උපදේශයක් ලබා දෙන්න බරපැනක් දරන්න රෝහලක ගිහිලා ඒ රෝගියා වෙනුවෙන් නිදි මරාගෙන සාත්තු කරන්න ආදී සුබ කටයුත්තක නිරත වෙන්න ලැබෙන සිංහ රැසෙන් උපත ලැබූ ඔබට සතියේ අග මල් හතයි. සතියේ අග ටිකක් අර මුලදි කිව්වාගේම සෞඛ්‍ය සම්බන්ධ ගැටලු නම් ටිකක් සතිය අගත්
පවති පාදවල ආබාධ මතුවේ වාතයෙන් හටගන්නා රෝග ඇතිවෙයි හිසේ හිස කකියයි ප්‍රශ්න ඇතිවෙයි නමුත් ආදරය මෝරණ සතියක් විවාහක යුවලක් නම් අපි ආයි බඳිමුද කියලා අහන තරමට දෙන්නගේ ආදරය මෝරයි කොහොමද කන්‍යාවට කන්‍යා රසෙන් උපත ලැබූ ඔබගේ සතිය ආරම්භය අලුත් අත්දැකීම් අලුත් පිරිසක් හමු වෙයි අලුත් ජොලියක් ලැබෙයි අනපේක්ෂිත සිදුවීම්ද සිදුවෙයි ටිකක් වෙහෙස දැනෙයි අවහිරතාවලට මූණ දෙන්න වෙයි කරන දේවල් වලට බාධා පමුණුවයි සති මැද සති අගතරන් ලැබෙන සහනයක් තවත් නැති තරම් අතපය දිගෑරලා සහනින් ඉන්නට ලැබෙන හොඳ හොඳ දේවල් කන්ට ලැබෙන හොඳ හොඳ දේවල් බොන්ට ලැබෙන සැප පහසුවක් ගෙන දෙන ආර්ථිකයේද ශක්තිමත් වෙන සියලු දෙනාගේ ආදරය කරුණාව හිමි වෙන වාසනාවන්තම වාසනාවන්ත සතියබ්බට සතියපත් වෙනවා කන්‍යා රසෙන් උපත ලැබූ ඔබගේ සතිය මුල ටිකක් හොඳයි සති මැද අගුණයි සති අග හොඳයි හැබැයි නොදකපු දේවල් දකින්ට ලැබෙන නොදන්නා දේවල් ඉගෙන ගන්නට ලැබෙන අලුත් අත්දැකීම් පොඩි බැඳ ගන්න ලැබෙන අලුත් පරිසරයක හුරු වෙන අමුතුම සතියක ගත කරන සතියක් කන්‍යා රසෙන් උපන් ඔබට මේ සතිය කොහොමද තුලාවට තුලා රසෙන් උපත ලැබූ ඔබට ඔබගේ මේ සතිය කොහොමද ඉතින් පබසිරි තවත් සේවාවක් සපයන්න ඕන කියලා හිතුන ජනතාව වෙනුවෙන් මගේ පොඩි පුතා මාංචන තාරක හොඳ තරුවක් දැන් මම ජ්‍යොතිර්විද්‍යාව මගේ පුතාට 90% උගන්වලා තියෙනවා. ඒ නිසා ඉදිරි අපි කටයුත්තක් කරනවා. අපි තව දුරකථන අංකයක් ලබා දෙනවා. පුතාගෙන් අසරණ අයට කේන්ද්‍ර නොමිලේ බලා ගන්න. පුතාට දුරකථන ඇමතුමක් ලබා දුන්නම කේන්ද්‍ර දත්තයන් එයාට ලබා දුන්නම එයා පෙරලා ඒ කේන්ද්‍රය ගැන විස්තරයක් නොමිලේ කියලා දෙනවා. ඒ වගේ සේවාවක් ඉදිරියේදී සපයනවා. මගේ පුතා විසින් ඒකට මම දුරකථන අංකයක් ඉදිරි අනාගතයේදී ලබා දෙනවා ඊට පස්සේ ඔබට පුළුවන් ඒ අංකයට කතා කරලා ඔබ රටේ කොයි පළාතක කොයි දීපංකරක හිටියත් පුතාට ඔබගේ දරුවගේ කේන්දරය දීලා ඒ හරහා එයාගින් යම්කිසි දෙයක් දැනගන්න. ඒ වගේ නොමිල සේවාවක් සපයන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් වටින අවස්ථාවක් නේද නොමිලේ මේ විදිහට ඔබතුමන්ගේ මේ විදිහට සහයක් ලබා ගන්න අනාගතය වෙනුවෙන් ඔබත් මග බලාගෙන ඉන්නවා ඇති. ඒ සුභාරංචියත් එක්ක තමයි අද දවසේ වැඩසටහන මේ විදිහට ඔබට අපි තිළිණ කරමින් යන්නේ. ජෝතිෂී පිපාසයට පුංචි විඩාවක් දෙන්න තමයි එහෙම කල්පනා කරේ. තුලා රසෙන් උපත ලැබූ ඔබට ඔබගේ සතිය ගත වෙන්නේ මෙහෙම. වෙනදට වඩා ඥාතීන් සමග ඥාති හිතමිත්‍රාදීන් සමග සුහදත්වයෙන් ඥාතීන් සමග හැම හොඳ හිත දිනාගෙන හොඳ හිත බෙදාගෙන සුහදත්වයෙන් අත්තල් බැඳගෙන කටයුතු කරන්නට පුළුවන් වාසනාවන්ත සතියක් මස්සිනාලා ගෙදරේන නෑනලා ගෙදරේන ඒ අය මගදී හමු වෙන ඒ අයත් එක්ක සුහදත්වයෙන් කටයුතු කරන තිමුණු අමනාපකම් නැති වෙන ඒ අය මනාප වෙන හදිසි ගමන් එකට එකතු වෙලා යන දුර බැහැර ගමන් යන වන්දනා ගමන් යන විනෝද ගමන් යන වාසනාවන්ත කාලයක පෙරනිමිත්තක් පෙන්නනවා තුලා රසෙන් උපත ලැබූ ඔබට මේ සතිය තුලා රසෙන් උපත ලැබූ ඔබට ඒ විදිහට සුබ සතියක් ආරම්භ වෙනකොට සති මැද ටිකක් විතර අර කිව්වාගේ ආර්ථිකයේ ශක්තිමත් වෙන සෞඛ්‍ය පිරිහෙන තරුණ ළමයි කියන්නේ මල පනිනවා කියලා ඒ වගේ කේන්ති යන සිතට ආවේගශීලීකම මතුවෙන ෂණික කෝපය ඇති වෙන ඒකත් එක්කම නිකන් උමුතු බවක් දැනෙන ගතියක් ඇති වෙන සතියක් තමයි තුලා රසෙන් උපත ලැබුව ඔබගේ සති මැද. ඒ නිසා ධර්මයත් එක්ක යන්න
ඔබ වෙනත් ආගමනම් ක්‍රිස්තියානි ආගමකන පල්ලියත් එක්ක යන්න. ඔබ Hindu ආගමකන කෝවිලත් එක්ක යන්න. මේ මනස සුවපත් කරගන්න පුළුවන් මේ ධර්මයන් නිසා. ඔබට එවැනි වූ අවස්ථාවක් නැත්තම් ගීතයක් රස විඳින්න. 1 2 3 4 5 6 7 8 9 10 ගණින්න. ආයි 10 9 8 7 6 5 4 3 2 1 කියලා ගණින්න. ඔබගේ ආවේගය අඩු වෙනවා. ඔබ ක්ෂණික ගන්න ගිය තීරණේ විනාශ වෙනවා. ඒක ඔබගේ ජීවිතයට ලොකු යහපතක් වේ. ක්ෂණික කෝපය, ක්ෂණික ආවේගය. ඒ නිසා ඒවෙනි වූ පිළිවෙත් පිළිපදින්න. එතකොට තුලාරසෙන් උපත ලැබූ ඔබගේ සතියේ අග තර්මක් යහපත් තර්මක්. ඉගෙන ගන්න දුවපුතාලා වෙනුවෙන් වැඩිහිටියයි දෙමව්පියන්ට බරපැනක් දරන්නට හොඳ සතියක්. අලුත් ගුරුවරයෙක්ගේ ආවාසයක් ලබන්න ගුරුවරයෙක් සොයා යන්න හොඳ සතියක්. වැඩිහිටියෙකුට උනත් ඉංග්‍රීසි පාඩමක් ඉන්ටර්නෙට් එකෙන් හරි සවන් දීලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න හොඳ සතියක්. නව අධ්‍යාපනයක් වෙනුවෙන් විදේශ අධ්‍යාපනයකට යන්න විදේශ විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් කරන්න හොඳ සතියක්. තුලාරසෙන් උපත ලැබුව ඔබට මේ සතියේ විදියට. කොහොමද මුච්චිකේට? මුච්චික රසෙන් උපත ලැබුව ඔබගේ මේ සතිය ආරම්භයේදී තමන්ට තිබුණ ගෞරවයක් නැතිවෙන්න පුළුවන් වචන නිසා, කතාව නිසා. කටහඬ කියයි එක් එක් රහස්, කටහඬෙන් කියවි එක් එක් ගතිගුණ, කටහඬෙන් කියවි එක් එක් අනාගතය, කටහඬෙන් කියවි එක් එක් පලාපලයන්. මම එකක් කියලා දෙන්නම් අනාගතයේ දවසක. මේ කටහඬ නිසා ශාස්ත්‍ර කියන්න පුළුවන්. කෙනෙක්ගේ ඉරියව්ව, කෙනෙක්ගේ හඬ, කෙනෙක්ගේ ඒ දේවල් වලින් යම් දේවල් කියන්න පුළුවන්. අපි සමහර වෙලාවට කියන්නේ යාමට දැකලා පුරුදු පෙර සංසාරේ බැඳීමක්ද කොහෙද අපි හමු වුනේ? මට හොඳටම දැකලා පුරුදුයි. කොහේදීද හමු වුනේ? මතක නෑ. කවදද හමු වුනේ? පෙර පුරුද්ද. පෙර ආත්මකින් එන පුරුද්ද. එක රැහෙන කුරුල්ල එක අත්තේ වහන්නේ. එකට කීචි වීචි නාද කරමින් යන් පියාඹන්නේ, කන්නේ වොන්නේ. අන්න ඒකයි ඒ විදිහට. උච්චිකෙන් උපත ලැබූ ඔබ තමන්ගේ ගෞරවය රැකගෙන වචන පිට කරන්න කටයුතු කරන්න. සතියේ මැද ආර්ථික ලාභ, ව්‍යාපාර දියුණුවට හොඳ බවක් පෙන්වන සතියක්. ඒ වගේම තමයි සතියේ අගනම් මල් 7යි නොම්බර් 1යි. සතිය අග කරන කියන දේවල් සාර්ථකයි. ව්‍යාපාර දියුණුවට හොඳයි. බය නැතුව මොනරු විසි කරලා ඕන ව්‍යාපාරයකට සතියක අතපොවන්න ආර්ථික ලාභ සහතිකෙන් ලැබෙනවමයි. ධර්මයේ ඉගෙන ගන්න සතියක නියමයි. අලුත් දෙයකට මුල පුරන්න නියමයි. ඒ වගේ සුබ කටයුතු වලට සුබ සතියක් සතියක උච්චිකරසින් උපත ලැබුව ඔබට දනුවට කොහමද? ඔව්, ඊට කලින් මංජුර පීරිස් මහත්මයා අපි විරාමයක් අරගෙන ඉමු. විරාමයෙන් අනතුරු ඉතිරි ලග්න ටික අපි කතා කරන්න සූදානම් වෙනවා. ඊට පස්සේ අපි සූදානම් ඔබේ නමට හිමි අංකයට අදාළව ඔබේ ගති ලක්ෂණ කොහොමද, අනාගතය කොහොමද කියන කාරණාවත් කියන්නේ. හින්දා රැඳිලා ඉන්න අපිත් එක්ක. ජ්‍යොතිෂ ඇසුරෙන් ජීවිතය හදාගන්න බලාගෙන ඉන්න ඔබ අපිත් එක්ක එකතු වෙනවා කියන කාරණාව අපි දන්නවා. ජීවිතය හදාගන්න, ජීවිතය ආලෝකමත් කරගන්න ආචාර්ය මංජුල පීරිස් මහත්මාගෙන් ජ්‍යොතිෂ උපදෙස් ලවා කරගන්න ඔබ මග බලාගෙන ඉන්න හින්දම තමයි ත්‍රිවිධරණේ අපි පාරකින තාරකා සමග ඔබත් එක්ක එකතු වෙන්නේ. සතිය ලග්න පලාපල විමසමින් හිටියේ අපි ධනු ලග්නයට කොහොමද කියන දේ තමයි අහන්න සූදානම් වෙන්නේ. ඔව්, පවසරි ධනු රසෙන් උපත ලැබුව ඔබට සතිය මල් 7යි. සතියේ ආරම්භයේම ඔබට ජීවිතයේ අමුතුම සිසිලසක්, සුවබරතාවයක්, මානසික සුවතාවයක් ගෙන දෙන වාසනාවන්ත සතියක්.
දිව පිනවැනි රසති ආහාර ලැබෙන. සියලු දෙනාගේ ආදරේ කරුණාව හිමි වෙන. හැරගිය සැමියා හොයන්ගෙන මැණික්කෙන් මම ආයේ ගෙදර එනවා කියලා. හැරගිය අය ගෙදර එන. එතකොට පෙම්වතුන්ට පෙම්වතියන්ට මේ සතිය ආරම්භයේ පාරාදීසයක්. කෙටි පණිවිඩයකින් ආදරය පවස ගන්න. පොරොන්දු ඉටු කරන්න. දිව පිනවන රසත ආහාර ලැබෙන සියලු දෙනාගේ ආදරය කරුණාව හිමින සුන්දර සතියක්. දනුවෙන් උපත ලැබූ ඔබගේ සතියේ මැද ටිකක් අපවාදයක්, අපකීර්තියක්, නින්දා අපහසයක් එන්ට පුළුවන්. ඒ නිසා බ්‍රේක් කරගන්න එක ඔබ කටයුතු කරන්න දැනගන්න. රැකී රක්ෂාවේ යම් යම් රහස් සතුරු ක්‍රියාකාරකම් ඔබ වෙතට එල්ල වෙන්ට පුළුවන්. සතියග හොඳටම හොඳයි. මුල්ින් කරපු දේවල් වලින් හොඳ ප්‍රතිලාභ ලැබීමෙන් සතුටට පත්විය හැකි. මකරෙන් උපත ලැබූ ඔබගේ සතිය ආරම්භය සිත් ඇවුල්. කනගාටුදායකයි. කරගත්ත මෝඩකම් කියලා හිතෙයි. සමහර කරපු කියපු දේවල්. ජීවත් වෙලා ඉන්නේ කෙටි කාලයයි. මේක සර්වපිත්තල ලෝකයක්. මේ ශරීර කූඩුවෙන් ඇති වැඩක් නෑ. තේක්ක ගහක්, කොස් ගහක්, මහෝගනි ගහක් කපා ගත්තොත් ඉරලා ලීබඩු හරි හදන්න පුළුවන්. කෙහෙල් ගහ කැපුවට කිසි පළක් නැහැනි කෙහෙල් ගහෙන්. කෙහෙල් ගහෙන් කිසිම වැඩක් ගන්න බෑ ওই තොවිලකට තටුවක් හදාගන්නවා මිසක්. ඒ වගේ තමයි මේ මිනිස් සිරුරත්. ජීවිතයේ උස්ම ටික ගියාට පස්සේ ලීබඩුවක් හදාගන්නත් බෑ. අර කෙහෙල් ගහෙන් තව තටුවක් හරිය තටුවක් හදාගන්නවත් බෑ. මෙලෝදයක් කරගන්න බෑනේ මේකෙන්. දවසෙන් දවස දිය වෙලා යනවා. බලු බල්ලේ පලාතකට එන්නේ නැහැ ගඳ ගහනවා. ඉතින් එහෙම ශරීර කූඩුවක් තියාගෙනත් වැරදි කරන්නේ මොකටද කියලා ඔබට හිතෙනවා. ඒකයි මම එහෙම කිව්වේ. ඒ වගේ කනගාටුදායක සිදුවීම් සිද්ධ කරන ඒ නිසාම හිතෙනවා ධර්මයේ පැත්තට ටිකක් නැඹුරු වෙලා ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා. ජීවත් වෙලා ඉන්න කෙටි කාලෙදී මොකටද අපි තව කෙනෙකුට අංචි අදින්නේ කියලා හිතෙනවා. ඒ වගේ දේවල් වලින් Tamanට මේ පව් වලින් ගැලවෙන්න, පව් ගැන කියවුණු ලියවුණු පොත් කියවන්න අදහස් පහළ වෙන යම් යම් කනගාටුදායක සිදුවීම් සිද්ධ වෙන ඒවත් තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්නට හේතුවක් කරගන්න පුළුවන් සතියක්. අන්න කරපු හොඳ ක්‍රියාදාමයක ප්‍රතිඵල දිට්ඨ ධම්ම වේදිනිය කියන බුදුදහම වෙනවා කර්මයක්. ඒ කර්මය ඔස්සේ සතියේ මැද ඔබට හොඳයි. ඔබට සතුටු වෙන්න පුළුවන් විදිහේ මාර්ගවලට පිවිසෙයි. කාගෙන් හරි ඇරියුමක් ලැබෙයි. එහි යයි. එයා හමු වෙයි. කයි බොයි. තාමත්ම සුබයි, වාසනාවන්ත වෙයි. කුම්භ රසට කොහමද? කුම්භ රසෙන් උපත ලැබූ ඔබගේ සතිය ආරම්භය කලින් ලැබිලා තිබිලා නොලැබුණු, මග හිර වුණු, නැවතුණු යම්කිසි දෙයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් විදිය මාර්ගයකට පිවිසෙන්න පුළුවන් වෙනවා. එක මාර්ගයකින් අපිට ධනිය ලැබිලා මදි කියලා තව මාර්ග සොයාගෙන යනවා. ඒවල් ඒ තුලිනුත් ඔබට පුළුල් දියුණුවේ මාර්ගයක් සකස් කර ගැනීමට පුළුවන් වාසනාවන්ත කාලයක් උදා වෙනවා. සතියේ මැද තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. ඕනාවට වඩා තණ්හාවට කටයුතු කරන්න ගිහිල්ලා බය උපදවලා කනගාටුදායක දේවල් ඇති වෙලා බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙලා සුගර් වැඩි වෙලා මල ජූලියයි හත්වලානේ සෞඛ්‍ය පිරෙන්න පුළුවන් සති මැද. හැබැයි සති අග වෙනකොට බෙහෙත් ටික බීලා බෙඩ් රෙස්ට් අරගෙන ටිකක් පාඩුවේ ඉඳලා හිත සංසුන් කරගෙන ආපහු ජීවිතය ආරම්භ කරන්න ලැබෙනවා හොඳ විදියකට. මීන රසෙන් උපත ලැබුව ඔබට මල් හතයි. අම්මා ලෝකේ කොහේ හිටියත් වයර් දිගේ කතා කරලා දුවගේ පුතාගේ දුක සැප විමසන සුබ සතියක්. ස්ත්‍රී පාර්ශ්වයන්ට පුරුෂයන්ට ස්ත්‍රී පාර්ශ්වයෙන්ද ආදරය කරුණාව සහ ලිංගතුකම වැඩි පක්ෂපාතීකම ආකර්ෂණය ලැබෙන සතියක්.
මීනෙන් උපත ලැබුව ඔබගේ මේ සතිය ඉතාමත්ම සුබ සතියක්. සතිය ආරම්භයම හොඳයි. ඒ වගේම රැකී රක්ෂාවේ මෙතෙක් පැවති බාධක කරදර කම්කටොළු පහව යන ලකුණු අලුත් ව්‍යාපාරයකට මුල පුරන්න බලන් හිටිය ඇමතුමක් එනවා. ඒ ව්‍යාපාරයට ඔයාව සම්බන්ධ කරගන්න අපි කැමති. ඒ ව්‍යාපාරය අපි හවුලි කරමු කියලා. ඒ තුලද ලැබෙන්නේ සතුටක්. සමාජ සේවා කටයුත්තකට අතපොවන්න ලැබෙනවා. කාගිත ආදරය කරුණාව හිමිවීමෙන් ගෞරවයෙන් කාලය ගත කරන වාසනාවල වෙන සුභම සුභ සතියක් වෙනවා මීන රැසෙන් උපත ලැබුව ඔබට මේ සතිය. එහෙනම් සියලු ලග්න හිමි ඔබ දුන්නු ඔවදන් උපදෙස් ලැබෙන්නේ දෙරණින්ම පමණයි. පාර කියන තාරුකා පමණයි. මේ අපෙන් පමණයි මේකෙන් හැදෙන්න මිනිසියෙක් වෙන්න ඔබ ඔබට යහපතක් කිරීමයි අපේ අරමුණ අදිෂ්ඨානය. ඒ නිසා අපේ දේවල් අරගෙන හැදෙන්න. එනම් සාර්ථක සතියක් වෙනුවෙන් ඔබට සතියේ ලග්න පලාපල ආචාර්ය මංජුල පීරිස් මහත්මයා සඳහන් කරේ. අපි වැඩසටහන ඉදිරියට යන්න සූදානම් වෙලා ඉන්නේ. ඔබ මඟ බලාගෙන ඉන්න තවත් කරුණු කාරණා කීපයක් කියන බලාපොරොත්තුවත් ඇතිව ඒත් එක්කම අපි ආරාධනා කරනවා ඔබට අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. අපි විරාමයක් අරගෙන නැවතත් ඉක්මනින් ඔබව මුණගැහෙනවා. ඔබ පාරකින තාරකා වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි දැන් සූදානම් මංජුල පීරිස් මහත්මයා වැඩසටහන ආරම්භයේදීම ඔබේ නමට හිමි අංකයක් හොයාගන්න හැටි ඔබේ අංකේ හොයාගන්න හැටි කියවනේ නේද? ඒ අංකේ අනුසාරයෙන් ඔබේ ජීවන තොරතුරු ගැන කියන්න තමයි මේ සූදානම් වෙන්නේ. දැන් තමන්ගේ අංකය අපේ හිතවතුන් හොයාගෙන ඉන්නේ මංජුල පීරිස් මහත්මයා. අපි සඳහන් කරමු උන්ට තොරතුරු. ඔව් මේ පබසරි දැන් අපි අංක විද්‍යාවෙන් හොයාගත්ත අපේ නමට එන අක්ෂරයන් ඔස්සේ අංක අගය අංකවල අගය. දැන් ඔබ දන්නවා ඔබට නම් දෙකක් තියෙනවා. නම් දෙක ගැනම ඔබ නම් දෙකම ලියලා එකතු කරලා බැලුවම දැන් මේ දින පලාපල ඔස්සේ ඔබට බලා ගන්න පුළුවන් නම් දෙකම ඔබට සුබද අසුබද. එහෙනම් ඔබ එක නමක් අයින් කරලා භාවිතා වෙන පළවෙනි නම විතරක් බැලුවම ඒක හොඳ නම් ඒක. ඔබ බොහොම දැහැමිව සහ සිතේ කිසිම වෙනත් අරමුණක් නැතිව සංසුම් පරිසරයක ඉඳගෙන පෑනකුයි පොතකුයි අරගෙන ඔබගේ නම නිල් පාට පෑනකින් රතු පාටින් ලියන්න එපා. 108 වරක් නම ලියන්න. ඒ නම ලියන්න ඕන ඔබ අදිෂ්ඨානයක් කරගෙන. මට දැන් රසාවක් නැති කෙනෙක් නම් මට රැකියාවක් ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ඔබගේ නම ඔබ ඉංග්‍රීසියෙන් පැහැදිලිව 108 වරක් දවසකට ලියන්න. හැබැයි මේ ලියන්න ඕන කලබල මනසකින් නෙමි. ඒ වගේ ඔබ දින 60ක් ලියනකොට ඔබගේ අරමුණු සාර්ථක වෙනවා 95%කගේ. 5 දිනකට වර්ධින්න පුළුවන්. 95%ක් 99%ක් කියමුකෝ. 99%ක සාර්ථකත්වයක් තියෙනවා. මම මේක කරලා බලලා තිනවා. කලින් දීලා බලලා තිනවා. සාර්ථකත්වය දන්නවා. ඔබගේ නම ඔබ 108 වරක් ලියන්න කොළේකුයි පෑනකුයි අරගෙන දවස් 60ක්. දවස් 9ක් 10ක් පයින්නකොට ඔබට සහනයක් සැලසෙයි. සහනයක් ලැබෙයි ඔබට. ඔබ මට පින් දෙයි ඔබ කරගෙන යනකොට. ඔබට ඔබගේ නම ලියාගෙන යන්න. නම් දෙකක් තියෙනවා නම් දෙකේම ගැළපීම අනුව ගොඩක් හොඳ නම් නම් දෙකම එක දිගට ලියාගෙන යන්න. තනි නම නම් ඒ තනි නම ලියාගෙන මේ විදිහට 108 වරක් කොළේක ලියන්න. දින 60ක් ලියන්න දින 9 පයින්නකොට ඔබට තේරෙයි වෙනස. සහනයක් ලැබෙයි. 99% දෙනෙකුට මේක සාර්ථක සත්‍ය මම අත්දා බලපු ක්‍රමයක්. අංක දෙකෙන් උපත ලැබූ ඔබගේ ගති ලක්ෂණ වෙන්නේ ඔබ උපශාන්තයි. ඔබට උසස් අරමුණු ඉලක්ක කරා යන්න පුළුවන්. ඔබට ආවේගයක් ආවොත් නම් ඔබ අනිත් අයට වඩා ටිකක් දඩබ්බරයි. ඔබ තවත් කලබලකාරී ගෝසාකාරී මිනිසෙක් ඔබ හමුවට ආවොත් ඔබ ලිස්සලා මාරු වෙන්න දක්ෂයි. ඔබ බියගුල්ලෙක් ඉදිරියේ නම් රණසූරයෙක්. ඒ වගේ ඔබට සතුට ගෙන දෙන බොහෝ දේවල් සිද්ධ වෙනවා ඔබ අංක දෙකෙන් ඉපදුනා නම්. ඉස්සෙල්ලා මම දුන්න අංක එක ගැන මේ අංක දෙක. අංක තුනෙන් උපත ලැබූ ඔබ ඔබගේ කතාව හරිම ගැඹීරයි. ඒ වගේම තමයි ඔබගේ කතාවට හැමෝම හසු වෙයි. කතාවෙන් ඔබට අන්‍යයන්ව වසඟ කරගත හැකියි. ඔවුන්ගේ
හඬ සීනුනාද දෙයි. දක්ෂ දේශනාවලට අංක තුනෙන් උපන් අය හරිම හොඳයි. ඒ අයට තියෙන දෙනෙත් කාන්තිමත්. ඒ වගේම තමයි තේජාන්විත ගතියෙන් සහ නොයෙක් භාෂාවල් ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. මේ අංක තුනෙන් උපත ලැබලා තිබුණ හිට්ලර් ඔබට ගන්න පුළුවන් ආදර්ශයක්. ඒ වගේම තමයි සෝවියට් හමුදාවේ කීර්තිමත් නායකයෙක් වෙන ජෝසප් ස්ට්‍රාලින්. මහා බ්‍රිතාන්‍යයේ මිස්ටන් චර්චල් එවැනි වූ පුද්ගලයන් බිහිකරා අංක තුනෙන්. එහෙනම් අංක තුන හිමිනම් ඔබ ඔබත් එවැනි පුද්ගලයෙක්ද? ඊට සමානද? එහෙම වෙයිද? අංක හතරින් උපන් ඔබට ඔබට හිමි නිරෝගී ශරීරයක් 99%කට. ශක්තියට වඩා ඔබට බුද්ධිය. ඒ වගේම තමයි ටිකක් වැඩිපුර වෙහෙස මහන්සි වෙන්න වෙයි මුදල් උපයන්න. විවිධ වූ රසති ආහාර කෑමට ඔබ හරි ගිජුයි, ප්‍රියමනාපයි. ඕපා දූප සොයන්නට ඔබ තරම් හපනේ තව නෑ. ගමේ වෙන හැම සිදුවීමම ප්‍රවෘත්ති ටික ඔබ දැන සිටිය යුතුයි කියන ඔබගේ සිතට එනවා. නිදහසට මුල් තැන දෙන ඔබ ප්‍රශංසා කීර්ති බලාපොරොත්තුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ අංක හතරෙන් උපන් ඔබ ගැනයි කිව්වේ. එතකොට අංක පහ හිමි කෙනෙක් නම් ඔබ හැමතිස්සෙම හැම කටයුත්තකදීම අන්න අයට කියන්නේ ඉක්මන් කරන්නකෝ. ඉක්මන්ට එන්න ඉක්මන්. ඒ වගේ ඔබගේ මුව අග තියෙන්නේ මේ වචනේ ඉක්මන් කරන්න. ඔබට තරම් වැටහෙන කෙනෙක් තවත් නෑ හැම දෙයක්ම ඉක්මනට. මුවත් හරි කලබලින් දෙයක් වැටුනම් බලනවනේ, වැටහෙනවා. විදුලි වේගයෙන් ක්‍රියා කරන්නට පුළුවන් බුද්ධියක් හිමි. නව නිපියුම් කිරීමට දක්ෂයෙක්. ඒ වගේ ඔබ දන්නා දේ තව කෙනෙකුට කියා දෙන්නත් මැලි නොවෙනවා. ඔබට කොච්චර ත්‍රාසජනක, කොච්චර ගැඹුරු, කොච්චර භයංකාර දෙයකට උනත් ඔබ අතපොවනවා. හැබැයි ඒ වගේම ජය ලැබෙනවා. පුංචි දරුවන් ඔබගේ ගොඩක් යාළුවෝ. හැමෝත් එක්කම මිත්‍ර වෙන්න දක්ෂයි. ඒ අංක පහෙන් උපත ලැබුවා නම් කාල වේලාව අනුව ඉතුරු අංකවලටත් හිමි ගති ලක්ෂණ කියලා දෙන්නම්. හොඳයි, අපි විරාමයක් අරගෙන එන්නම්. ඔබට පුළුවන් ඔබේ ගති ලක්ෂණ ගැන දැනගන්න අංක විද්‍යාව ඇසුරෙන් රැඳිලා ඉන්න අපිත් එක්ක. හොඳයි, ඔබ පාරකින තරක වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි ඔබට හිමි ඔබේ අංකය වෙනුවෙන් ජීවිත තොරතුරුත් ආචාර්ය මංජුල පිරිස් මහත්මගෙන් අහලා දැනගත් අංක පහක් දක්වා අපි කතා කරා. ලැබෙන සතියේ ඉතුරු අංක ටික කියන්නම්. මොකද අපි දැන් සූදානම් ඔබ මග බලාගෙන ඉන්න හින්දා ඔබ යොපු ලිපිවලට අවධානය යොමු කරන්න කාල වේලාවත් එක්ක. එයත් වටිනවා. මොකද ඔබ බොහොම බලාපොරොත්තු දල්වාගෙන මේ අවස්ථාවත් එක්ක එකතු වෙන්නේ. ඒ හින්දා අපි ලිපි කීපයකටත් අවස්ථාව ලබා ගමු. අපි මුලින්ම තෝරා ගන්න ලිපිය අපිට යොමු කරන්නේ ගෝණවල ඉඳලා සරෝජා මහත්මිය. මංජුලි පිරිස් මහත්මිය මේ හොඳයි තියෙන්නේ. 1976 මැයි 30 උපත ලැබුවා. 2019 මැයි වලට වයස අවුරුදු 43ක් සම්පූර්ණයි. මීන ලග්නේ වෘච්චික නවාංශිකයේ ඉපදෙනකොට කුජට මාස 6යි තිබුණේ. 18ක්ම ගෙවී රාහු, 34 වෙනකම් බ්‍රහස්පති, 53 වෙනකම් ගෙවන්නේ සෙනසුරා. එතකොට මීන මේෂ වසභ මිතුන කටක මේ දසා කාලයේදී තමන්ගේ සෞඛ්‍ය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. අස්ති විඳෙන්න පුළුවන්, තමන්ගේ කොන්දට අනතුරු වෙන්න පුළුවන්. එනිසා මේ කාලයේදී බොහොම ප්‍රවේසම් වෙන්න කියන එක කියන්න ඕන. ඔබ
මේ පුළුවන් තරං ගෝනවල යාපා අසරෝජා කුමාරි යාපා ගෝනවල ඔබ මේ ගොඩක් ආගමානුකූල වතාවත්වල නිරත වෙලා කපුටු දාන දීලා එතකොට එලිඟි තෙල් මිශ්‍ර කෑම කපුටන්ට දීලා බෝධි පූජා ආදී කරලා ධර්මයත් එක්ක කටයුතු කරන්න ඕන කාලයක් බව මතක තබා ගන්න. මීළඟට අපි තෝරාගන්නේ කහතුඩුවේ ඉඳලා චාන්දනී යොමු කරන කේන්ද්‍ර සටහන. චාන්දනී 1978 මාර්තු වල තමයි උපත ලැබලා තියෙන්නේ. 2019 වයස අවුරුදු 41යි. මකර ලග්නේ මීන නවාංශිකේ ඉපදුනා කැති නැකතේ ඉරුගේ දසාව මාස 1යි දින 22යි. ඉරුට 10ක් චන්ද්‍රයා 17ක් කුජ 35ක් රාහු 51ක් ගුරු. මකරෙන් උපත ලැබූ ආසනාවන්ත කේන්ද්‍රයක් මේ කේන්ද්‍රය. නීචබංග රාජයෝගිකින් උපත ලැබුවේ, ඥානයෝගිකින් උපත ලැබුවේ. හරි වාසනාවන්ත කේන්ද්‍රයක්. ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පැවතුණු නමුත් පවතින නමුත් ඉදිරි අනාගතය හොඳයි. විදේශයක් එක්ක සම්බන්ධ වෙන ආයතනයක හෝ විදේශයක් එක්ක සම්බන්ධ වෙලා කරන ව්‍යාපාරයක් හෝ විදේශ ගමනකින් හෝ බොහෝ ලාභ ලබන්න පුළුවන් ඔබතුමියට. ඒ වගේම තමයි හතර කේන්ද්‍රයේ පාළුයි ඔය මොන දේ අතරත් ලොකු කලකිරීමක් ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. රත්නපුරේ ඉඳලා ආරේ රත්න මහත්මයම කරන කේන්ද්‍ර සටහන 1987 අගෝස්තු මාසේ 24 වෙනිදා ඉපදුනා. 2018 වයස 31යි. කන්‍යා ලග්න මේෂ නවාංශිකේ ඉපදුනේ. උපදිනකොට කේතුගේ මහදසාවෙන් ඉපදිලා එම කේතුගේ මහදසාව දසා අපහැරණය අවුරුදු 5ක් තිබුණා. 25 වෙනකන් සිකුරු, 31 වෙනකන් ඉරු, 41 වෙනකන් සඳු. කේන්ද්‍රයේ වාසනාවන්තයි. නමුත් උපත ලැබපු මොහොත සිට ජීවත් වෙලා ඉන්න කාලයේදී යම්කිසි අකරතැබ්බකට මුහුණ දෙන්න අනතුරු වලට භාජනය වෙන්න පුළුවන් බැවින් සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වීම වගේම යනෙන ගමන බිමිනේදීද රිය පැදවීමේදීද ප්‍රවේසම් විය යුතු බව මතක තියාගෙන ගමන ගියොත් සාර්ථකත්වයේ විතරක් පොදි බැඳගෙන අසාර්ථකත්වයේ මිදී ජීවිතය ජය ගන්නට ඔබට හැකියාව ලැබේ. අම්බලංගොඩ ඉඳලා වසන්ති මහත්මියම කරන කේන්ද්‍ර සටහන 2010 සැප්තැම්බර් 13 වෙනිදා පුරා පැහැදිලි. 2018 19 සැප්තැම්බර්ට අවුරුදු 9 පිරෙනවා. තුලා ලග්නෙන් තමයි ඉපදුනේ. විසානකති ගුරුගේ දසාවේ දරුවගේ ශරීර සෞඛ්‍ය බිඳුවටම පිරෙන්න ඕන. ජීවත් වෙලා ඉන්නේ ගැන සතුටුයි. ඒ තරම් සෞඛ්‍ය පිරෙන්න ඕන කේන්ද්‍රයක්. රෝහල් ගත වෙන්න ඕන දෙමව්පිය රෝහල් වලම රස්සියාදු වෙලා කාලය ගත කරන්න තරම් අපල කාලයක් පසුගිය කාලය ගත කරලා සෞඛ්‍ය බිඳුවටම පිරෙන්න ඕන කේන්ද්‍රයක් මට දකින්නේ. ඉතින් මේ පුළුවන් තරම් පින් දහම් කරන්න. මන්ජු පිරිස් මහත්මයා මවල් ලිපියෙත් සඳහන් කරලා තියෙනවා මේ දරුවා රෝගී තත්ත්වයන් නිසා දන හිස ආශ්‍රිත රෝගී තත්ත්වයන් නිසා සැත්කමකට භාජනය කරා. දැන් මේ වන විට රෝහලේ සිටින බවත් ප්‍රතිකාර තත්ත්වයන් කරගෙන යන බවත් ඇය සඳහන් කරලා තියෙන්නේ. මේ තත්ත්වය කොහොමද ඉදිරියට කොයි විදිහටද සුවදායක සුවයක් අනිවාර්යෙන් ලැබෙනවා. මම සමීප දසුනක් පෙන්වන්නම්. මේ කේන්ද්‍රයේ කිසිම දෙයක් එහෙම ලියලා නැහැ ඔබගේ දැන ගැනීම පිණිස. මේක තමයි දක්ෂ ප්‍රවීණ තුන්වෙනි සැකේ ජ්‍යොතිර්වේදියෙකුට කළ හැකි කාර්යභාරය. ඔබට පේනවා ඇති දැන් කිසි දෙයක් ලියලා නැහැ. ඉතින් ඔබගේ දරුවට ඉදිරියේදී සුවය ලැබෙනවා. ඒ විශ්වාසයෙන් ප්‍රතිකාර කරන්න. කඩවත ඉඳලා අචල යොමු කරන කේන්ද්‍ර සටහන අචල 1979 මාර්තු වල උපදිනකොට වයස අවුරුදු 40යි. අචල නෝටි 40. ඔයාට කටක ලක්ණයෙන් තමයි ඉපදුනේ. එතකොට ඔබගේ දසා අපහැරණය ගැන කතා කර යුතුයි. ඔබගේ ගර්භාෂගත රෝග තත්ත්වයක් ඇති බැවින් වහාම දක්ෂ වෛද්‍යවරයෙක් වෙත යොමු වී ප්‍රතිකාර ගත යුතු බව මතක තබා ගන්න. ගර්භාෂගත රෝගද, මුත්‍රා ආසාදනද, බෙල්ලෙන් උඩකොටසට යම්කිසි අනතුරුද ඇතිවීමට ඉඩ තියෙන බව මතක තබා ගන්න. මීළඟට
වැලිමඩ ඉඳලා ප්‍රේම කුමාර නම් කරන කේන්ද්‍ර සටහන ප්‍රේම කුමාර 84 ඔක්තෝබර් 13 2018ට වයස අවුරුදු 35ක් පිරෙනවා මේ ඔක්තෝබරේට මිතුන ලග්නින් තමයි ඉපදුනේ එතකොට ඔයාගේ දසය පැහැරණියකෝ කැතින කැතියෙන් ඉරුගේ දසාවෙන් ඉපදුනා මාස 11ක් ඉරු 10ක් සඳු 17ක් කුජ 35ක් රාහු පොඩ්ඩක් මේ කාලේ අපලයි මිතුන රාශියේ රාහු ගමන් කරමින් රාහුගේ දසා කාලයේදී කිසි දෙයකට කලබල වෙන්න එපා නිදංගත රෝග නැහැ ඔබ අහලා තියෙනවා නිදංගත රෝග පවතිද කියලා නැහැ නමුත් මානසික රෝග ඇති වෙන්න පුළුවන් නිසා මනස හොඳින් කෙලින් තියාගෙන වැඩ කරන්න මේ අවසන් කේන්ද්‍ර සටහන අපි තෝරාගන්න චතුර මදුෂන් පොට්ටපල ඉඳලා යමුක චතුර 1998 ජනවාරි විලිපදුනා 2019ට වයස 21යි මකර ලග්න කුම්භන අවංශක ඉපදුනේ අවුරුදු 13 මාසයට දින 7ක් රාහු 29ක් වෙනකන් ගුරු හරි ආඩම්බර චරිතයක් චතුරෝයා අපි චතුර වගේ නෙමෙයි හරි බුද්ධිමත් අනාගතයේ හොඳයි ඉතින් වාසනාවන්ත කේන්ද්‍රයක් ඉදිරි අනාගතයේදී විදේශ ගමන් තියෙන ඔබට උගත්කමින් බොහෝ දේ කළ හැකි ඉතින් ඔබත් ඔබගේ නම වගේම චතුර කතිකත්වයක් තියෙනවා අපේ චතුර වගේම ඒ නිසා ඔබටත් පුළුවන් සමාජයේ වගේ ප්‍රසිද්ධ කැපී පෙනෙන හොඳ නමක් දිනාගත්ත චරිතයක් වෙන්න හොඳයි එහෙනම් මංජර පිරිස් මහත්මයා තමයි අද දවසේ අපි තෝරාගත් අවසන් කේන්ද්‍ර සටහන හිතවතුනි අපි වැඩසටහන නිමවට පත් කරන්න සූදානම් වෙන්නේ අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජෝති රේදී ආචාර්ය මංජර පිරිස් මහත්මයාට අපිත් එක්ක එකතු වුණාට ඒත් එක්කම අද දවසේ අලුත් දෙයක් ඉගෙන ගන්නත් අපිට ලැබුණා ඔබේ කේන්ද්‍රයට අමතරව අංක විද්‍යාව ඇසුරෙන් ජීවන තොරතුරු දැන කියා ගන්න ඉතිරි අංකවලට තොරතුරු අපි ලබන සතියේ කියනනම් අපිත් එක්ක එකතු වෙන්න ලබන සතියේත් කියන ආරාධනාව එක්ක අපි සමුගෙන යන්නේ ඔබට සුබ දවසක් සුබ සතියක් ප්‍රාර්ථනා කරමින්